ඔවිතින් අදත් ෆ්ලික් ගීක්ස් ස්පෙෂල් එඩිෂන් එකක් එක්ක අපි එකතු වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ යවුවනේ ටෙලිවිෂන් එකේ සිනමාවේ දඟකාර චරිතයක් ගැන. දසුන්. අයිබෝ. අයිබෝ. ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල? මේ දවස් ටික මේ ගිරිදේවී ෂූටින් වෙන වැඩක් නැහැ අතනම. ඒ කියන්නේ මේ ෆිල්ම් තුනක් විතර කරා. ඒ ටික කරලා ඉවරයි. ෆිල්ම් එකෙන් දාගන්න වෙලාව අපි දන්නේ නැහැ කොයි වෙලාවෙද කියලා. ඉතින් මේ දවස් ටිකේ ගිරිදේවී විතරයි. ඔව් ඉතින් දැන් ගොඩක් කට්ටිය ඉන්ටර්විව් වලට ආවම කෙලින්ම අහන්නේ දසුන් කියන්නේ කවුද කියලා. හැබැයි මම අහන්න කැමති දසුන් කියන පුද්ගලයා දැන් අපි දන්නවා මේ සමාජයේ ලොකු තරඟකාරී රටාවක්. ඉපදිච්ච දවස් ඉඳලා ළමයෙක් කියන තරඟකාරී තත්ත්වයක. එතකොට තව දසුන් අයගේ දෙමව්පියෝ දැන් අපි හිතන්නේදී සමාජයට කියනවා ડોක්ටර් කෙනෙක් වයන් මේ මේ ඉංජිනේරුවෙක් වයන් එහෙම කියලා. හැබැයි මේ දසුන් කියන නළුවා කොහොමද එන්නේ මෙතනට? ඒ කියන්නේ මම හිතනවා ඒක නේද. ඒ කියන්නේ ඔය ඔය කීන විදිහට අම්මල තාත්තලගේ එක මීනේ තිබ්බේ මාම්මනිකම් ටයි එකක් දාගෙන රස්සාවට යනවා නම් ඔය ඉස්සර මයිසෙල්ෆ් කෙනෙක් කිව්වමත් අපි නළුවෙක් කියලා කිව්වෙන්නේ කියලා කිව්වේ නෑ. එහෙම කිව්වොත් කටේ hina වෙනවා. අනේ කියන්නේ ක්ලීසිඩ් කියන්නේ අපි ડોක්ටර්. ඒක වෙන්නේ. දැන් ඒ මං හිතනවා මම ඒක උන්නේත් මගේ දඩප්පර ගමට වෙන්නේ නැති කියලා. මොකද ගෙදරින් ගෙදරින් එපා ගෙදරින් කියන්නේ මට එහෙම ලොකු පුෂ් එකක් තිබ්බ නෑ. ඒත් ගෙදර උන්ට ඕන වුණා මම නිකන් ජොබ් එකක් කරනවා. බලන් ඉතුවේ මේ ටයි එකක් දාගෙන වැට ගියොත් එම් හරි. අර 8-5 8-5 ජොබ් එකක් කරලා නිකෝ ආන්ඩ්‍රස්වක් කරා නම් හරි වගේ එකක් තාමත් තියෙනවනේ. ඔව්. එහෙනම් මං ඒත් අර මගේ තියෙන මේකට කියන්නේ මගේ තියෙන දඩබ්බරකමට මම තෝරගත්තේ මේක. මම දැන් මමයි කතන කරමු කල්පනා කරා මේ මම මොකද කරන්නේ? මම ඔය මම ස්කෝලෙත් මම බෑඩ් බෝයි. එතකොට බාව ස්කෝලෙනුත් එලවනවා. ඊවස්සේ අර පුරුද්දට නිකන් අර අපිට තිබ්බනේ ඒ කාලේ කම්පියුටර් කෝස් එකක් කරනවා, හොටෙල් කෝස් කරනවා. ඒ කියන්නේ ඒක නිකන් අර හැමෝම කරන ඒවාට කරා. ඒත් මට එකතනකදී මට හිතුනවා මම මොකද කරන්නේ? මම මොනවාද මං කර මට මොනවාද පුළුවන්? මම පොඩි කාලෙන් කරේ ඩාන්සින් ඩ්‍රාමා විතරයි. මට සර්ටිෆිකේට් එකක් කර දෙන්නේ ස්කෝලේ එකට විතරයි. ඒකට මම තේරුම් ගත්තා මට පොඩ්ඩක් කරි පුළුවන් වෙලා තින්නේ මේක. මගේ ආසාව තින්නේ මේකට කියලා. ඉතින් මම ඒකත් එක්ක තමයි මම හිතන්නේ මේක ඩ්‍රාමා පැත්තට එන්නේ. ඩ්‍රාමා පැත්තට ආවයින් පස්සේ මම දිගටම මේක තමයි මට වෙන එකට ඔළුව ගියේම නැහැ. ඉතින් මම හිතනවා ඒ කියන්නේ මේ يعني මගේ කැමැත්තට මම ගත්ත තීරණයක් තමයි මේකට එන එක. එන එක. එතකොට ඔය එන අතරතුරේ අනිවාර්යයෙන්ම හැලහැප්පීම් සිද්ධ වෙන්නේ. ජීවිතේ ලොකු වෙනස්කම් සිද්ධ වෙන්නේ. ඒ වගේ මොනවද ඔයාට උනේ? නැගේ නළුවෙක් වෙන එකම මම හිතන්නේ ඒ කියන්නේ මම වගේ එකෙක් මම ඒ පහයි අතරක් වගේ උස එකෙක් කියන්නේ හිතන්නකො රස්ති අදුකාරයෙක් වගේ එකෙක් නළුවෙක් වෙනවා කියන එකම ඒ කියන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ මිනිස් මගේ අම්මල තාත්තලාවත් හිතුවේ නැහැ මං නළුවෙක් තියෙ කියලා. මගේ ඉස්කෝලේ යාළුවෝ හිතුවෙත් නැහැ. මගේ ඉස්කෝලේ යාළුවෝ මට මතකයි ඒ කියන්නේ මම පොඩි කාලේ කියන්නේ ඒ ඩ්‍රාමා වර්ක්ෂොප් යනකොට මම මගෙන් අහනවා මොකද කරන්නේ උඹ? නාට්‍යනේ. කොහොම බා නාට්‍යක පේන්නවත් නැහැලි බං මේ ටෙලි නාට්‍යක නැහැලි බං කියලා. කියන්නේ උන්ටත් උණුනවා තිබ්බයි කියන්නේ මම මාව පේන්නේ නැහනේ. ඔව්. ටෙලි නාට්‍යක ඉන්න නාට්‍යක නෝන පේන්නේ බෑ. කියන්නේ ඒ තුන්ට විශ්වාසයක් තිබ්බෙත් නැහැ. අපේ දෙමාපියන්ට විශ්වාසයක් තිබ්බෙත් නැහැ. මගේ නෑදෑයන්ට විශ්වාසයක් තිබ්බෙත් නැහැ. මම නළුවෙක් පියෙක්. කියන්නේ ඒ කියන්නේ ඒ වට මගේ ඇතුලේ තිබ්බා. කියන්නේ මම කියන්නේ මම මහේන්ද්‍රය ගාවට ගියයින් පස්සේ ඇත්තටම කියන්නේ මහේන්ද්‍රය ගාවට ගියයින් පස්සේ යනකම් මට තිබ්බේ ආසාවක් විතරයි. කියන්නේ ඇක්ටිං සම්බන්ධයෙන් මට ෆිල්ම් ඉන්දි ෆිල්ම් බල්ලා තමිල් ෆිල්ම් බල්ලා කියන්නේ ඉංග්‍රීසි ෆිල්ම් බල්ලා ඒ වගේ මූඩ් එකන අපි ඉන්නේ. ඔව්. ඊට පස්සේ මහේන්ද්‍රය ගාවට ගියයින් පස්සේ මට තේරුම් ගත්තා මේ කියන්නේ මේක නිකන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක නිකන් ස්ටඩි කරන්නම ඕනේ. සහ ඒ කියන්නේ මේ වෙනුවෙන් මහා මේකට උස මහත කොට ඒ කියන්නේ කැත කියන එක අදාළ නළුව කියන එකට උඩ රඟපාන්න පුළුවන් නම් ඒ කියන්නේ අදාළයි අරව ටික අදාළයි. ඔව්. ඒත් ඊට වැඩිය මගේ නළුවෙට අවශ්‍ය වෙන එකම සුදුසුකම තමයි රඟපෑම. ඒ කියන්නේ මම හිතන විදියට ඒ කියන්නේ රඟපාන්න බැරි නම් කොච්චර උස මහත වුණත් කොච්චර ලස්සන වුණා වැඩක් නැහැ. ඔව්. ඉතින් මම හිතපු දෙයක් තමයි නළුවෙක් වෙන්න ඒ කියන්නේ එකතනකදී මට හිතුණා නළුවෙක් වෙනවම තමයි කියන එක. ඒක මගේ කොහොමත් මගේ හිතේ තිබ්බ එකක්. සා ඒ කියන්නේ මගේ අතට දඩි විශ්වාසයක් තිබ්බා මං කොහොමද නළුවෙක් වෙනවා. ඒ කියන්නේ මට ජනප්‍රිය නළුවෙක් වෙන්න ඕනකම තිබ්බේ නෑ ඒ කාලේ. ඒ කියන්නේ වාගේන විදියට ඒ කියන්නේ නළුවෙක් වෙන එක පවා හැදෑරීමක් අවශ්‍යයි. නළුවෙක් වීම විතරක් නෙමෙයි සීලුම දේවල්. සීලුම දේ කියන්නේ මං හිතනවා ඒ කියන්නේ හිතන්නකෝ මේසන් බාස් කෙනෙක් કરી වඩු කර්ම වඩු වඩෙක් කරි සිවිල් එකක් ලෝන් එකක් කරි ඌ ඒ ගැන මොකක් කරේ ප්‍රොෆෙෂනල් එකක් ගැන ඒ ගැන මොකක් කරේ ඒ කියන්නේ අධ්‍යයනයක් කරා නම් උඩ සමාජයේ ජොබ් එක ලෙවල් අප් කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ඒකට මේ මගේ රඟපෑම විතරක් අදාළ නැහැ. ඉතින් මම තේරුම් ගත්තා තමයි ඒ කියන්නේ
මේ ගැන අධ්‍යයනයක් කරල යුතුමයි. ඒ කියන්නේ මේ ගැන මේක 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 ඇස්සේ මම ගැවසිය යුතුමයි. රස්ති ආදු ගහන්න ඕනේ මම මේක ඇස්සේ. ඉතින් ඒ රස්ති ආදු ඇස්සේ තමයි මම හිතන්නේ අපිව බිහි වෙන්නේ. රස්ති ආදුවක් ඇස්සේ නළුවෙක් කියන දසුන් බිහි වෙනවා. බිහි වෙනවා. රස්ති ආදුව කියලා කිව්වෙන් පස්සේ මිනිස්සු හිතා ඒ කියන්නේ පාරවල් මේ මේ රස්ති ආදුව ගා ගංජක ගා කියන්නේ ඒ රස්ති ආදුව ගෙන් පස්සේ එහෙම නෙමෙයි. ඒ කියන්නේ මම රස්ති ආදුව ගහන්න ගත්තේ ඒ කියන්නේ මම 2004 තමයි මහේන්ද්‍රය ගාවට එන්නේ. ආවෙන් පස්සේ මට ඉස්කෝලේ යාළුවන්ව මට මිස් වෙනවා. මගේ ගෙදර මිනිස්සුන්ට මම ගෙදරින් මං අයින් වෙනවා. මගේ කියන්නේ ගමේ හිටපු යාළුවොත් එක්ක මං අයින් වෙනවා. මට ඒගොල්ලන්ට එක ඩයලොග් එකක් අඩු වෙනවා මගේ ඩයලොග් එක. ඒකට මට සිද්ධ වෙනවා මේ රස්ති ආදූ ගහන්න මේ ෆීල්ඩ් එක අස්සෙම කට්ටියත් එක්ක. අපි නාට්‍ය බලන්න යනවා, ෆිල්ම් බලන්න යනවා. ඒ කියන්නේ මේ ෂෝට් ෆිල්ම් කරනවා, අපිම වැඩ කරනවා. ඒ කියන්නේ කිසිම යාළුවෙක් මට තාමත් මේ වෙනකොටත් මගේ යාළුවෝ ගොඩක් ඉන්නේ ඔක්කොම ෆීල්ඩ් එකේ. මොකෙක් කරේ ඌ ටෙක්නිෂියන් කෙනෙක් වෙන්න පුළුවන් ආර්ට් කම කියන්නේ රඟපානා වෙන්න පුළුවන් සින්දු කියනවා වෙන්න පුළුවන් يعني එතකොට මගේ ඩයලොග් එක ඇදෙන්නේ උන්ට එක්ක එතකොට මම උන්ට කතා කරන්නේ මම يعني මගේ රස්ති ආදු ඇස්සේ මම කතා කරේම මේ ගැන ඇක්ටිං ගැන කතා කරා ෆිල්ම් ගැන කතා කරා නාට්‍ය ගැන කතා කරා يعني ලයිෆ් ගැන කතා කරා මම හිතනවා ඒ ඒවත් එක තමයි මම හිතන්නේ මම يعني මම විතර නෙමෙයි මම කියන්නේ අපි මම තනියම ආපු මම තනියෙක් කෙනෙක් නෙමෙයි අපිත් එක්ක හොඳ ටීම් එකක් ඉන්නවා ඒ ටීම් එකම ඉතින් ඒ විදිහට තමයි ආවේ ඉතින් මම හිතනවා ඒ ටීම් එක සා ඒ කියන්නේ මාව ඇදෙන්නෙම ඒ රස්ති ආදු අස්සේ කියලා අස්සේ එතකොට දැන් මම දකින දෙයක් තමයි දැන් ලංකාවේ සිනමාව ගත්තොත් අපේ සිනමාව දැන් ගත්තොත් අවුරුදු 70 ගානක ලොකු සිනමා ඉතිහාසයක් තියෙනවා එතකොට මේ ওই සිනමා ඉතිහාසය තුළ මම දැන් කාලේ වෙද්දි දකින බෙදීම ඒ කියන්නේ ජනප්‍රිය ලෙවල් එකේ නළු සහ අධ්‍යක්ෂවරු සෙට් එකක් ඉන්නවා සහ අර හොඳ නිර්මාණ කරන තවත් සෙට් එකක් වෙනම ඉන්නවා. ඔය බෙදීමට හේතු අර වා කියන এডুকেෂන් කියන එකද? නෑ ඒ බෙදීම මං හිතන්නේ ඒ කාලෙත් තිබ්බා. يعني හිතන්නකෝ පතිරාජගේ ෆිල්ම් වල ිටපු සෙට් එකක්, يعني වැඩ කරපු සෙට් එක වෙන සෙට් එකක්. يعني අනිත් පැත්තේ ිටපු සෙට් එක වෙන සෙට් එකක්. ඔව් ලෙස්ටර් සර්ගේ ගත්තොත් වෙනම සෙට් එකක්. බෑ නළුව ටිකක් නළුව අපිට ඒ කාලෙ සීමිතයි. එතකොට පතිරාජ ලොක්ක ගන්නවා විජේ කුමාර දුංගුවත් යූස් කරනවා. දැන් කලන් වගේ නේ යා. හරිද? කොස්තාව යූස් කරනවා යා හොඳට. යා විජේ වඳුර යූස් කරනවා. ඒ කියන්නේ ඒ වෙන සෙට් එකක්. එතකොට ওই පතිරාජ ලොක්කගේ ෆිල්ම් ඒ කාලේ මේ මිනිස්සු බැලුවේ නැහැ. දැන් තමයි ඒවා මාරු වුනේ. ඒ කියන්නේ ඒ කාලේ මේ ඒවා නිකන් ෆ්ලොප්. ඒ මිනිස්සු ඒ කාලේ තිබ්බ ෆිල්ම් උත් එක්ක නිකන් විජේ ගාමිණී කියන්නේ ඒකනේ තිබ්බේ. ඒ ලෙවල් අප් නේ ඒවා. ඒ කියන්නේ ඒවා ලෙවල් අප් කියන්නේ ඒවා මාර්ජ් මිනිස්සු බලනවා පිස්සු වෙන වගේ බලනවා. ඒ කියන්නේ ඒ ඉන්ඩස්ට්‍රි ලංකඩ තිබ්බනේ. ඒ ඇස්සේ තමයි අර පදිසාරි ලොක්කගේ අර ෆිල්ම් එනේ පාර දෙකේ හරි මොනවා හරි. ඒ ටික දැන් එනකොට තමයි මිනිස්සු ලෙජන්ඩ් බවට පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මගෙන් කලන් සූර්ය පවා. දැන් තමයි ලෙජන්ඩ් එකක් කියලා දෙන්නේ. දැන් තමයි ලෙජන්ඩ් කෙනෙක්. මොකද ටික කාලයක් ගියන් පස්සේ ආ නැති වෙනවා. කලන් සූර්යක පාර්ට් එක මිසින්. දැන් පසු කාලේ ලෙජන්ඩ් කෙනෙක් විදිහට නම මොකද මේ ෆිල්ම් ඔක්කොම මේ දැන් ඉන්න යුත් එකේ ඉන්න කට්ටිය දැන් ඒව තමයි අපි ආසාවෙන් බැලුවේ ඒවා. ඔව්. කියන්නේ මම හිතනවා ඒ කාලෙත් ඒ බෙදීම තිබ්බා. දැනුත් ඒ බෙදීම තියෙනවා. අවුලක් නැහැ. මොකද ඒක කියන්නේ කොමර්ෂල් ෆිල්ම් සහ ආර්ට් ෆිල්ම් කියලා නෝ කියන්නේ. ඔව්. කියන්නේ ඒක මම හිතන්නේ ඉන්දියාවෙත් තියෙනවා. අනිත් තැන් වලත් තියෙනවා. කියන්නේ මොකද එමු උනායෙන් පස්සේ කියන්නේ මම හිතන එක කොමර්ෂල් ෆිල්ම් වල විතරක් නෙමෙයි. නළුවෙට කැරක්ටර් එකට දන්නකෝ මම රවුල වවලා කොණ්ඩේ වවලා ඉඳගත්තුත් එහෙම මට අඬ ගන්නෙ මේ වගේ කැරක්ටර්ස් වලට. සාමාන්‍යයෙන් අපේ සිස්ටම් එක ඇතුළේ සා මේ මිනිස්සුම කරන එකක්. මොකද මම මේ කැරක්ටර් එකෙන් ජනප්‍රිය වුණාන් පස්සේ ඊට පස්සේ ඊළඟකට බලනවා මේ ආ ඒ වගේම කැරක්ටර් එකක් දාන. ඒ කියන්නේ ආ මූඩ මූගම ඒකට. මම කරේ ඒවා වෙනස් කරපු එක. මම කරේ කෙලින්ම කොණ්ඩ රවුල් කපලා මම කෙලින්ම වැඩින් වුණාන් පස්සේ කොණ්ඩ රවුල් ටික කපලා දානවා. කරලා මාව ඕන්නම් ගනින් වෙන විදිහ කැරක්ටර් එකට. මම වෙන කැරක්ටර් එකක් කරන්න කිව්වා. ඒ කියන්නේ ඒ වෙනස දෙකේම තියෙනවා. ඒ කියන්නේ මං කියන්නේ ඒක අවුලන්නේ කියන්නේ ඒක මගෙන් ඇහුවොත් එම ඔය ආර්ට් ෆිල්ම් ද කරන්නේ කොමර්ෂල් ෆිල්ම් ද කරන්නේ කියන්නේ මම මේ එකකට නෑ ඒක මට කොමර්ෂල් ෆිල්ම් ද ආර්ට් ෆිල්ම් ද කියලා එකක් මගේ ඔළුවේ නෑ මම නළුවෙක් විදියට මට මොකක් හරි ආර්ට් එකක් විදියට ඉලියට දා ගන්න පුළුවන් නම් සා ඒ කියන්නේ එකද වැඩක් කරන්න පුළුවන් නම් මම ඒක වැඩ කරනවා දැන් දසුනාය කිව්වා දැන් ඔයාට හම්බෙන්නේ මේ එකම විදියේ කැරක්ටර්ස් කියලා දැන් අපි දන්නවා සමහර වෙලාවට අපි ගත්තොත් හොලිවුඩ් වල හරි බොලිවුඩ් වල හරි ගත්තොත් මේ නළුවා විසින්ම තමන්ට අවශ්‍ය කැරක්ටර් එකක් දාලා චිත්‍රපටයක් ප්‍රොඩියුස් කරනවා. හිතෙන්නේ නැද්ද ෆිල්ම් එකක් අර? ගොඩාක් හිතෙනවා. මොකද අපිට يعني ඒක ඇත්තටම හිතෙන්නේ يعني අපේට දැන් අපි දැන් එනකොටත් අපි කතා බහ කරන් යනවා. ඒ කියන්නේ අපිට ඕන රිද්ම් එකේ ෆිල්ම් අපිට නැහැ. මම විසාගේ සත් එක වැඩ කරනවා කියලා කියමු. මම වැඩ කරන්නේ විසාගේස්ගේ රිද්ම් එකට. මම හිතන්නේ ගියන් පස්සේ මම ඒකට අනුව මම ඉන්න ඕනේ. මම ප්‍රොෆෙසර් අතුලත් එක්ක වැඩ කරනවා කියලා කියමු. මට ඉන්න වෙන්නේ එයාගේ රිද්ම් එකේ. එතකොට අපිට ඕන රිද්ම් එකේ ෆිල්ම්ස්
කියන්නේ අපේ යූත් එකේ තියෙන ඒ වටික පෙන්වන ෆිල්ම් සහ යූත් එකට තියෙන ෆිල්ම් අඩුයි ලංකාවේ. ඉතින් එතකොට තමයි ඉතින් අපිට හිතෙන්නේ යකෝ අපිට එකතුලා ෆිල්ම් එකක් කරන්න ඕනේ. මේක තමයි අපේ විදිය. කියන්නේ එහෙම ඉතිච්ච වෙලා කියන්නේ මම කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද ටික කාලයක් ගියයින් පස්සේ නළුවට තේරෙනවා තමන්ට කරන්න පුළුවන් කැරක්ටර්ස් මොනවද කියලා. මොකද හැම කැරක්ටරම කරන්න බෑ. මම හිතන ඉතින් නළුවෙක්ට සමහර කැරක්ටර් සමහර ඒවා සෙට් වෙන්නේ නැහැ. මට දැනෙච්චව තියෙනවා අපි මොකද කරන්න බෑ. ඒවා මම කෙලින්ම අතහැරලා දාලා තියෙනවා. මොකද මම දන්නවා රිදම් එක මගේ නෙමෙයි කියලා. කියන්නේ මට හැම කැරක්ටරම කරන්න පුළුවන් එන කැරක්ටර් වයිස් ඇක්ටරෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එම්බලුත් එම් තනමල්ල කොල්ලකේ ආමුදුරු කැරක්ටර් එක මම කරපු නෑ. කියන්නේ මට අම්බුවෙත් එන චේන්ජ් එක. මිනිස් හිතන්නේ මම ආමුදුරු කෙනෙක්ගේ කැරක්ටර් එකෙන් මාව නිකන්. මම වගේ එක්ක ප්‍රශාන්ත අයර ගින්න ප්‍රශාන්ත අයියා මට කිව්වෙන් පස්සෙත් මම අයියේ මම නෑනේ උඹ කරමුංගු කියන්නේ ඒ කියන්නේ ඒ වගේ රිස්ක් එකක් මම ගත්තා කියන්නේ මම කියන්නේ අපි තාසා කැරක්ටර්ස් කරන්න කියන්නේ මම හිතන දේක් තමයි කියන්නේ නැත්තම් අපිට ලංකාවේ ලංකාවට කතා කරොත් එහෙම ලංකාවේ අපිට ඕන ජාතියේ ෆිල්ම් නෑ අපිට තියෙන්නේ එක එක්කෙනාගේ ෆිල්ම් වල වැඩ කරන්න ඉතින් අපිට සිද්ධ වෙනවා අපිම ෆිල්ම් කරන්න මොකද අපේ රිදම් එකේ අපේම DOP අපේම ඩිරෙක්ටර් කෙනෙක් අපේම ඇක්ටර්ස්ලා අපේම AD ලා කියන්නේ එමු උනායින් පස්සේ මම හිතනවා යූත් වැඩ වෙයි කියලා ඉස්සරහට අපි එම කතා කරන් යනවා මොකද මේ සිස්ටම් එකේ කියන්නේ මේ ඉන්න ලොකු ලොකු සෙට් එකත් එක්ක අපිට මේ ෆිල්ම් එක දාගන්න පුළුවන් කමක් තියෙනවා මොකද මේ වෙනකොට අපේ ෆිල්ම් මිනිස්සු බලනවා සා මිනිස්සුන් කියන්නේ ඔඩියන්ස් එකක් අපිට ඉන්නවා කියන්නේ අපේ විශ්වාසයක් තියෙනවා මේක මුගේ ෆිල්ම් එකක් ආවොත් එම හොඳයි ආ මුංගි ෆිල්ම් ආවොත් හොඳයි කියන එක තියෙනවා. ඉතින් මම හිතනවා ඒකට අපි වැඩ කරේ නැත්නම් එහෙම අපිට අපේ තියෙන මේ ටයිම් එකත් එක්ක ගොඩක් දේවල් මිස් වෙනවා කියලා. ඔව්. දැන් ඔය කිව්ව කතාවත් එක්ක මම කියනවා මෙහෙම කතන්දරයක්. ඒ කියන්නේ දැන් අපි ගමු දසුන්, සමනලි, කලන ඔය සෙට් එක ආවම ගොඩක් කට්ටි දෙන මේක මා රැඩිකල් ෆිල්ම් එකක් වෙයි මේක මේ අර අපි හිතන්නේ නැති නිකන් ගංජා ගහන සුරුට්ටු ගන්න බොන මේ ළමයින්ට පෙන්වන්න බැරි අන්න ওই වගේ කතන්දරයක් එයි. එතකොට පවුලේ සැමට කියන ලේබල් එකෙන් ওই චිත්‍රපටිය යන එකක් නැහැ. ඔව්. එහෙම වුණොත් නෑ මම කියන්නේ මම වගේ ඇවුත් එහෙම පවුලේ සැමට මම කරන්න ආස නැහැ. මම කරන්න ආසේ 18 plus film. වැඩිහිටියන්ට කරන්න ආසයි. අපි කරන්න ආසේ වැඩිහිටියන්ට. ඔය ළමා චිත්‍රපටි කරනවානේ සෝරත් ලොක්ක කරනවා. ඒ කට්ටියක් කරනවා. මොකද ළමයින්ට කතා කරනවට වැඩිය අපිට ක්ලේසි වැඩිහිටියන්ට කතා කරන්න. ඔව්. දැන් වා හිතන්නේ දැන් ලංකාවේ අපි ගත්තොත් රේටින් සිස්ටම් එකක් නැහනේ එක්කෝ පවුලේ සැමට එක්කෝ වැඩි හිටියන්න බමුණ දැන් පිටරට ගත්තොත් ඔගේ තියෙනවා අර 13 පල්ලා 10 එහෙමම සිස්ටම් එහෙම සිස්ටම් එකක් ආවොත් ඔයාලට වාසියක් සිද්ධ වෙයි නෑ ඔයගෙන එකම උදාහරණ උස්ම ඔව් උස්ම තමයි මම කියන්නේ මට හම්බුච්ච හොඳම උදාහරණ මම දැන් අපිටත් හිතා ගන්න බැරි වුණා කියන්නේ මේ වගේ ෆිල්ම් එකක් මිනිස්සු කොහොම විදියට කැප්චර් කරයිද කියන්නේ එහම වලට මිනිස්සු බැලුවානේ ඔව් මිනිස්සු බැලුවා මිනිස්සු කතා බහට ලක් වුණා මොනවාරි සෙක්ස් සීන් එකක් එලියට ආපු නිසා හරි බැලුවා. ඔව්. මුන් අර වල්කම්ට ගිල බලන්න ගිහිල්ලා අනාථ වෙලා, يعني ඒක බලුවෙන් පස්සේ අම්මට උඩු කියන ගානට ආවා. ඔව්. يعني දැන් වෙනකොට අපිට මොකද අපිට පරණ يعني අපේ ඉන්න ඉතපු ඉස්සරහට වුංගන් වෙනස් කරන්න බෑ. ඔව්. අපේ අම්මලා තාත්තලාවත් වෙනස් කරන්න බෑ. අපේ අම්මලා තාත්තලා සාම බලන්න, අපේ අම්මලා තාත්තලා බලන්නේ يعني අපේ අම්මලා තාත්තලාට මේ මෝටර් බයිසිකල් එහෙම ෆිල්ම් පෙන්නුවෙන් පස්සේ අහා අවුලන්නේ හොඳයි. يعني ෆ්‍රැන්චිපානි එහෙම මේ බැලුවෙත් නෑ. කියන්නේ මේ මොකද මම ඒකේ සම ගේ කැරක්ටර් කරන්නේ. ඔව්. හරිද කියන්නේ අපේ අම්මලා ඒක වෙනස් කරන්න බෑ. ඒ අවුරුද්දෙන් අවුරුද්ද අපිට යූත් වෙනවා. හොඳ යූත් එකක් එනවා. ඒ යූත් එක අපිට ඇති. අවුරුදු ඉතින් කො දැන් අපිට ගොමත් ඉන්න ඔඩියන්ස් එකම යූත්. යූත්. කියන්නේ මම දැන් අවුරුදු 5කට දැන් හිටපු යූත් එකම අපිත් එක්ක ඉන්නවා. ඊට පස්සේ එනුනුත් එන්නේ අපිත් එක්ක. මම හිතනවා යූත් එකට අපිට වැඩකරොත් එහෙම තව අවුරුදු ගාණක් යනනම් ඔය යූත් එක තමයි වසර යන්නේ. ඔව්. ඉතින් ඒ එතකොට අපිට ඒ සෙට් එකේ හැමම වෙනවා මොකද දැන් මිනිස්සු ගොඩාරියක් ඔන්ලයින් ෆිල්ම් බලනවා Netflix බලනවා يعني වෙන විදි ෆෝමැට් වල මිනිස්සු බලනවානේ ඒ ඔක්කොම බලන යූත් නේ ඔව් දැන් අපි ඉන්න වයසක අපේ වයසක කියලා කියන්නේ අපි ඉන්න මේ තරත් නැනේ වැඩි වැඩි මාත් ඒක බලන්නේ නැහැ ඒගොල්ලෝ TV එක බලයි ඕනනම් ෆිල්ම් වලට කියලා බලයි ඒ අරින්න ප්ලැට්ෆෝම් එක ෆෝන් එකෙන් බලන જાති නෙමෙයි මොකද යූත් එකේ උන් තමයි ෆෝන් එකෙන් ෆිල්ම් බලන ඔව් යූත් එක ගැන කතා කරද්දී මේ ගැන කතා නොකරම් බෑ දැන් අපි දන්නවා ජාත්‍යන්තර සිනමාව ගත්තොත් දැන් ගොඩාක් කමර්ෂල්නේ. ඒ කියන්නේ සුපර් හීරෝස්ලා කියයි, හොල්මන් කතන්දර කියයි, ජුරාසික් පාක් කියයි, ඔය වගේ නේන්නේ. දැන් ඔතන්ට ගියපු ටික කොහොමද අපි අපේ එකට අද්දගන්නේ ලංකාව ඇතුළේ?
කිය ලංකාවේ මම දැන් කමර්ෂල් වාණිජ ෆිල්ම් කියන එක තියෙන්න බෑ. ඔව් මේක පැවතින්න නම් මොනවාරි වාණිජ කටයුතු එන්න ඕනේ. ඔය ආර්ට් ෆිල්ම් කරලා සල්ලි නැතුව ජීවත් වෙලා යාම අපි ආර්ට් ආර්ට් කිය කියන වැඩකුත් නැහැ. ඔව් ආර්ට් කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැති ෆිල්ම් කරලා වැඩකුත් නැහැ. ඔව් අපි ගන්න ඕනේ ඔඩියන්ස් එකටනේ. දැන් අපිට ෆිල්ම් කරනවා නෙමෙයි අපිට ෆිල්ම් කරනවා නම් අපිට ඔක කරලා ගෙදරට බලන්න පුළුවන්. ඒක එම් ෆිල්ම් කරලා වැඩක් නැහැ. වැඩක් නැහැ. අපි කරන්න ඕනේ මේ වෙලාවේ ඔඩියන්ස් එකට. මේ ඔඩියන්ස් එක අපි තේරුම් ගන්න ඕනේ ඔඩියන්ස් එක කවුද කියලා. එතකොට තමයි ඔය කේස් එක තියෙන්නේ. මම හිතන දෙයක් තමයි කියන්නේ වාණිජ ෆිල්ම් අනිවාර්යෙන් තිබිය යුතුයි. කමර්ෂල් ෆිල්ම් අපිට කරන්න පුළුවන් නම්. ඔව්. මරු. ඒ කියන්නේ මොකද මම දැන් උදාහරණයක් විදියට නවාෂුදීගේ ෆිල්ම් ටික ඌ ආර්ට් ෆිල්ම් වලින් ආවිල්ලා යා. එනකොට දැන් ඊට පස්සේ ඌ ඉන්නවනේ කමර්ෂල් පැත්තට එනවනේ. ඔව්. සල්මන් ඛාන් ඌව ගන්නවා. ඔව්. සපෝර්ටි රෝල් එක. ඔව්. ෂාරුක් ඛාන් ඌව ගන්නවා. ඔව්. ඇයි ගන්නෙ? ඌ දන්නවා මේ පැත්තෙන් බටන් එකෙන් ඌට ඌට නැති ඇක්ටිං කැපැසිටි එක මේ පැත්තෙන් ගොඩ දාන්න පුළුවන්. ඔව්. ඉන්දියාවේ එකතු කරනවා. හොලිවුඩ්ලත් එකතු කරනවා ඒක. ඒත් ලංකාව එකතු කරන්නේ නැහැ. මොකද ලංකාව එකතු කරන්නේ නැත්නම් ලංකාවේ උන් දාලා දින ආ මේ අපේ يعني අපි මේක අපේ උන් ටික මේක අපේ උන් ටික. අපේ උන්ට අපිට දැන් අපිට අඬ ගැවුලා අඬ ගැවුවොත් එම්ම පරි සමහර කොමර්ෂල් ෆිල්ම් වල අඬ ගැවුවොත් එම්ම අපිට යන්නේ දෙන්නේ නැහැ. යන්නේ දෙන්නේ නැත්නම් ඒ කියන්නේ මේ ෆිල්ම් ඒ වාණිජ ෆිල්ම්ුත් දැන් අපි බලනවානේ දුවාසිත් බාකුම් බලනවා අපි ෆ්ලෑෂුම් බලනවා අපි හැම දෙයක්ම බලනවානේ ඔක ගාන්ට බෙදන්නේ ආ මුං ගංජා සෙට් එක අර මේ විස්කි සෙට් එක ඒ මොන කරන්නේ හරි හොඳයි උන් සිගරට් බලන්නවත් නැහැ තැනකට ගියා පේන්නේ හරි හොඳට ඉන්නේ වෙන විදියකට නුන් ඉන්නේ ඒක උන් බෙදනවා ලංකාවේ ඇතුළෙත් එක බෙදලා තියෙන්නේ සා මොකද අනිත් එක හිතන්නකෝ දැන් අවුල් නම් ෆිල්ම් එකක ඩිරෙක්ට් කරන සෙට් එකක් එක්ක අවුල් වෙනවා එතන වැඩ කරන්න බෑ අපේ ෆිල්ම් සත්සේ මොනවාරි තියෙන රියල් ෆෝමැට් එකේ ෆිල්ම් අපි ගාව තියෙන. ඒක ඇතුලේ පොලිටික්ස් තියෙනවා, ඒක ඇතුලේ ඩ්‍රග්ස් තියෙනවා, ඒක ඇතුලේ සෙක්ස් තියෙනවා. ඒක තමයි අපි උන්ගේ, ඒ කියන්නේ අපේ කියලා ඔය කියන්නේ කියන්නේ මම කලනාරී, ජගත් මනුවරනාරී. ඒ කියන්නේ උන් හැමදේම කරන උන් පොලිටික්ස් කරනවා, උන් මේවා කරනවා. එතකොට උන් ලයිෆ් ගැන කතා කරනවා, උන් හැබැයි ට්‍රයි කරනවා වෙන වෙන જાති ෆිල්ම් කරන්න. දැන් අර කොමර්ෂල් ෆිල්ම් හිතන්න කොමර්ෂල් ෆිල්ම් වල එකම ටිකක් උන් කරන් ට්‍රයි එකක් දෙනවා. ඒක එකකටවත් සක්සස් නෑ ලංකාවේ. එක කොමඩි තියෙන්න ඕනේ එක්ක සෙක්ස් තියෙන්න ඕනේ කොමර්ෂල් ෆිල්ම් කියලා කියන්නේ ඒගොල්ලෝ ඒ කියන්නේ ඒක කියන්නේ සායිත බජට් එක අඩු වෙන්න ඕනේ අදල මොකක් කරි යෝගියක් දාලා කෙලෝ ටිකක් දම්මල නටෝලා ඒ කියන්නේ වියුස් ගන්නවා නම් තියෙන මට දැන් ඔය ෆිල්ම් මෝල් වලට ගියායින් පස්සේ ඒගොල්ලෝ කිව්වේ උදාහරණයක් ඇවිලන් සුළු එකට ගියායින් පස්සේ පැයකම අර ෆිල්ම් එක තියෙන්නේ මේ මට කියනවා මැනේජර් බලන්නකෝ දසුන් මේ ෆිල්ම් එක පොඩ්ඩක් දිගට තිබ්බනම් එහෙම ඔය කපල්සට එන්නේ කපල්සට ටයිම් එක මදිලු කපල්සට ට්‍රයික ෆිල්ම් එක බලන්න නෙමෙයි ඉන්නේ කපල්සට අර යන්න තරන්න නැති නිසා උන් එනවා අතන්ට ඇවිල්ලා මේ පැය කාමර මදි වුණට ඔබ මේ පොඩක් පැය දෙකක්වත් තිබ්බනේ දෙක් කරා ඒක කොමර්ෂල් ෆිල්ම් කරන උන් මට කියනවා අසුන් පැය දෙකක් ෆිල්ම් එක තියෙන්න ඕනේ ඇයි පැය දෙකක් ෆිල්ම් එකක් තියෙන්න ඕනේ කියලා කියන්නේ තියෙන්න ඕනේ කියලා කියන්නේ අරකට මේ නැත්තම් කවුරුත් එන්නේ නැහැ රූම් එකට යන ගාන අපරාධ කියලා රූම් එකට යන්න තිබ්බා මේකට එනවා මේකට එනවා එහෙම නැදිලා තියෙන්නේ. ඒක එන වැරදි ආර්ට් නෙමෙයි කරන්නේ. මේ බිස්නස් ඔක්කොම බිස්නස්. හැබැයි අපේ උන්ගේ තියෙන කේස් එක තියෙන අපේ උන් ට්‍රයි කරන එක එක જાති වල කරන්න. ඒක වරදින්න පුළුවන්. වරදින්න පුළුවන්. අනිවාර්යයෙන්ම. මම ෆිල්ම් එකක් අම්ම අරියන්න විදියක් නැහැනේ. මම ෆිල්ම් එකක් අම්ම මාර වෙන්න විදියක් නැහැ. මාර වෙන්නෙත් නැහැ. ඕනම එකෙක්ගේ ඒව මාර වෙන්නේ නැහැ. ඒක මේම යනවා. ඉතින් අපේ උන් ට්‍රයි කරන එක එක જાති ෆිල්ම් කරන්න. ඉතින් ඔඩියන්ස් එක අලුත් ඔක්කොම යූත් ඔඩියන්ස් එකක් ඉන්නේ. මම හිතන්නේ යූත් ඔඩියන්ස් එක අපිට ඉන්නවා. ඉස්සරහට තව කියන්නේ අපි දැන් මේනකොට ෆිල්ම් පහක් වගේ කතා කරගෙන ආදල කියන්නේ මම මගේ තිබ්බ මගේ තියෙන තීරිය තමයි මම කිව්වේ no politics කියන්නේ politics කියන එක දාන්න එපා සා කියන්නේ මොකද අපිට තියෙනවනේ human feelings අපිට human struggle තියෙනවනේ නෝ අපිට human struggle එකෙන් උණු තරම් දේවල් පෙන්වන්න පුළුවන් parasite එකම දැන් වෙන විදියන්නේ ඒ කියන්නේ human struggle එක ඇස්සේ යටින් යනවා political layer එක දැන් අපේ උන්ගේ සමහර ෆිල්ම් වල අපි තියෙනවා පොලිටිකල් එකක උඩින් යනවා. එතකොට තමයි මිනිස්සු එකට ඒ කියන්නේ ඒ ඔඩියන්ස් එක කැඩෙන්නේ. ඔව්. අපිට කතා කරන්න බැරි නම් ඒ කියන්නේ human feeling වලට දෙන ෆිල්ම්ස් love කියලා කියමු love film ආදර කතාවක් වගේ කියන්නේ මම නැතක නෑ. ලව් ස්ටෝරියක් බල්ලනේ අම්මට උඩ ඇඬෙන්න නිකන් අපිට ඉන්දි ෆිල්ම් වලට ඇඬෙනවානේ. ලව් ස්ටෝරි වලට කියන්නේ සමහර ෆිල්ම් වලට අපිට ඇඬෙනවා. ලංකාවේ ඇයි ෆිල්ම් එකක් නැති ලව් ස්ටෝරියක්? හොඳ ලව් ස්ටෝරි නෑනේ. මම අන්තිමට දැක්ක කියන්නේ මේ 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 අර අපේ පවුලේ ෆීලිං එක දෙන චිත්‍රපටයක් තමයි අපේ මහේන්ද්‍ර
ඇයි රංගපෑවේ තාත්තා කෙනෙක්ට ආ වියසිට නෑ වියසිට නෑ ඔව් 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 ඒ ඒගේ කියන්නේ තාත්තා කෙනෙක්ගේ තියෙන සාරාංගේ කාලය ආපු එක ඔව් ඒ කියන්නේ ඔය මේ මේ තාත්තා කෙනෙක්ගේ ආදරය කියන්නේ මොකද්ද කියන එක ඔය වගේ අර මේ පොඩි ප්ලොට් අතර මහා ලොකු දේවල් නෙමෙයි නෑ ඉතින් ධර්ම යුද්ධ උදාහරණයක් ධර්ම යුද්ධ මොනවද මිනිස්සු කියන්නේ කොච්චර රීමේක් රීමේක් නේ හැමතැනම කරලා ඒත් හැබැයි මිනිස්සු බලන්නේ ඒකේ තියෙනවා හියුමන් ෆීලිං එක තාත්තා කෙනෙක්ගේ ලව් තාත්තා කෙනෙක්ගේ මේකක් තියෙනවානේ ඒකනේ තියෙන්නේ ඒ කියන්නේ ඒකස්සේ ඌගේ දින මේ රටේ දින ප්‍රශ්නයක් මුකුත් නැහැ ගෙදර දින ප්‍රශ්න තමයි තියෙන්නේ ඉතින් මිනිස්සු බලනවායි බලනවා මිනිස්සු ආසයි ඇයි ඉතින් මේ මේ ඔය මේ සමහර කොරියන් කතා බලන්නේ මිනිස්සු කොරියන් කතාවට මිනිස්සු ආ අපි ඉස්සර ඔෂීම් බැලුවේයි ඒ මුංගි ගෙදර මේ හියුමන් ගිල රටේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ ඔව් දැන් ගෙදර ඇතුලේ ඉතින් ඒක ගෙදර ඇතුලේ තියෙන දේ ඒක ඔටෝ මිනිස්සුන්ට එනවා බැයි ඉතින් හියුමන් ෆීලින් ටික කතා කරනවා මේ තරහා යනවා ඒක කුවක ගකන් අරවා මෙව්වා ඒව දීද්දි අරවා කියන්නේ ගොඩාලියක් අපිට විශ්තින තැන තමයි ඔය හියුමන් ෆීලින් කියන එක ලංකාවේ ෆිල්ම් වල අඩුයි දැන් අපේ අපේ දින මේවත් එක්ක මිස් වෙලා දිනවා එක එක ඒවා මේ වෙලා ඉතින් මම හිතන දෙයක් තමයි කියන්නේ හරියට අපිට තිබ්බොත් එහෙම මිනිස්සුන්ට අපිට මොකද මිනිස්සුන්ට අඬන්න ෆිල්ම් එකක් अभी අපි කෙසේ වෝ මේ ෆිල්ම් කරන්න ඕනේ කියන්නේ අපේ තියෙන එක. මොකද අපිට වෙන කට්ටියත් එක්ක වැඩ කරලා අපිට නිකන් ඉතරි දෝ ගන්න ඕන කමක් නැහැ. ඉතින් අපි try කරනවා ඒ ඒකට ඕන විදියට වැඩ කරන්න. ඉතින් බලමු ලංකාව ඇතුළේනේ නේ. ඔව්. දැන් හොඳ තැනකට ආවා මේ වයස යනවා කිව්වනේ. ඔව්. මම දැකපු දෙයක් තමයි මම මේ කෙලින්ම වගෙන් අහන්නේ. දැන් එනවා නලු නිලු අලුත් කට්ටිය එනවා. ආවා එකක් දෙකක් රඟපෑවා. ඊට පස්සේ එක්කෝ කසාද බඳලා දරුමල්ව හදා ගන්නවා ඊට පස්සේ කෙලින්ම චැට් ෂෝ වල විතරයි ඔව් ඇයි ඒ කියන්නේ ඒගොල්ලෝ එනවා ඒ කියන්නේ ආවා ජනප්‍රිය වෙනවා ඊට පස්සේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ සිස්ටම් එක මොකද මේ ලේයර් එකෙන් මෙතනට ආවයින් පස්සේ මෙතනින් යාට ලංකාවේ මෙතනින් යාට දෙයක් නැහැ ඒ කියන්නේ මෙතනින් යාට යන්න තර ලංකාවේ නැහැ කියලා කියමු ඔව් ඊට පස්සේ අපි ඒක මේන්ටේන් කරන් යන්න තමයි අමාරුම කාරණා ඔව් හරිද ඒක කරගන්න බෑ දැන් නිලියකට ආවොත් එහෙම නිලිය දැන්se යාර එයා ගන්නවා කියලා කිව්වෙ මොකද අඩේ අපාර්ට්මන්ට් එකක් කොළඹින් ඔව් වැඩ ටිකක් හම්බ වෙලා මක්කල විදියක ඊට පස්සේ වැඩ නැති වෙනවා මොකද එයා නිලිය කියන එක එයා නිලිය වෙනුවෙන් එයා මහන්සි වෙන්නේ නැහැ එයාගේ සංගණයේ වෙනුවෙන් මහන්සි වෙන්නේ නැහැ එයා ඊට පස්සේ නිලිය මේන්ටේන් කරන්න මහන්සි වෙනවා ලස්සන අඳින්න මහන්සි වෙනවා එතන කොට යන්න මහන්සි මොකද නිලියක් විදියට ඉන්න මහන්සි ඉන්න මහන්සි වෙනවා අරක විතරක් මිස් වෙනවා එයාට ගොඩක් උන්ට වෙන්නේ ගොඩක් උන්ට ඒක මිස් කරගන්න එකට ජනප්‍රිය වුණායින් පස්සේ ගොඩක් උන්ට වෙන්නේ මිස් කරන උන් අවුරුදු ගානකින් ගිය කාලයක් ගියන් පස්සේ ලොස්ට් අනාථ දවස තමයි එක එක දේවල් වලට මේ යන්නේ ගොඩක් ඉන්න දැන් හිටන්නු ජනප්‍රිය හිටපු ගට්ටිය නැහනේ දැන් ඇයි නැත්තේ නැත්තේ උන් එනවා ඇවිල්ලා මේ ජනප්‍රිය බ්ලා 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 ඩිය කාලයක් යනවා ඊට පස්සේ බඩුත් නැ උංගා උන්ට දාන්න මුකුත් නැ මොනවත්ම නැ ඊට පස්සේ අලුතෙන් තව අලුතෙන් එනවනේ ඔව් උන් ආපු ගමන් මුන් ඉවර ඩොස් ගා ගෙලින් එලියට ඒ මොකද අලුතෙන් ආපු ගමන් මුන් අලුත් අරු වගේම තමයි මුවත් ගන්න තියෙන්නේ මුතලුත් මුගුම්බ දඩන්න දිගානේ. අනිකන් අඳුරන කමර ලස්සනට මොකක් හරි දෙයක් තමයි ගන්න එක්ක. ඌ එක්ක මොනවා හරි ගයි ස්ටඩි කරන්න ඕන. ස්ටඩි කරන්නෙත් නැහැ. ඇවිල්ලා නියම් බොරු බොරු නියම් වර්ක්ෂොප් එකකට ගියා කියලා එමු ස්ටඩි වෙන්නෙත් නැහැ. අපි අවුරුදු ගාණක් කරා ඒ තාම බෑ ප්‍රොඩක්ට් කරගන්න. අපි try කරනවා මේ මොනවා හරි කරන්න. අපි තාම try කරනවානේ. අපි මාර ඇක්ටර්ස්ලා නෙමෙයි නිකන් බෙන්. ඒ නෙමෙයි. අපිට එහෙම කිව්වා මං හිතනදී මගේ මට මගේ ෆිල්ම් බලන්න බෑ මට. මොන මගුලක්ද කරලා තියෙන කියලා හිතනවා මට මේ කියන්නේ මොනවද යකෝ මිෂන් තවත් හොඳට කරන්න තිබ්බනේ තඩියක් හොඳට කරන්න තිබ්බයි හොඳට කරත් ඒ කියන්නේ කියන්නේ සැටිස්ෆැක්ෂන් සැටිස් නෑ අපි කිසිම දෙයක් සැරිගයි සැටිස්ෆැක්ෂන් කිනේම නෑ අපිට ඒ නිසා අපි try කරනවා කියන්නේ අලුත් අපි try කරන්නේ කියන්නේ මේකේ ඇතුලේ තව මොනවද මරණ අපිට මරණ කනක පාන්න එක තමයි අපි ඉතින් මරණ කනක පාන්න වයසර යනකොට වයසර යන්න කොල්ලගේ දැන් මම යූත් එක අපිට මිස් වෙනවා කියලා කියන්නේ දැන් මට දැන් 35 පැනගෙන යනවා ඒකට දැන් අවදී කාලයක් ගියාම පස්සේ අපිට යූත් අපි ඉස්කෝලේ යන්නද ලැජ්ජිතනනේ එතකොට අනියන් අර මේ මොකද්ද නේ අවුලක් වගේ එකක් තියෙනවනේ පිටතේ අලුතෙන් එන උන්ට කියනවනේ ඒවට යූත් කරන්න අපිට සිද්ධ වෙනවා අපේ කැරක්ටර් චේන්ජ් වෙන අපි එදින මැචුවර්ඩ් එකත් එක්ක අපි කැරක්ටර් එක චේන්ජ් කරනවා ඒ මේ කියලා වයසට යනකම් අපිට වැඩ දිනවා ඒ කියන්නේ හරියට නළු එක්කද ඉදිවොත් ඒ ඔව් ගොඩක් වයසට යන කැමති නැහැ ඒ කියන්නේ තමන්ගේ
කියන්නේ කොණ්ඩේ සුදු වෙනවටත් කැමති නෑ නළු ඉන්නවා කොණ්ඩේ යන එක පෙන්වන්නේ කොණ්ඩයක් හරි දාගන්න හරි ඉන්නවා අවුලන්නේ නළුවෙක් විතර ජීවත් වෙන්න ඕනේ තමයි නේද ඒ කියන්නේ එම් විදියක් තියෙනවානේ ඒත් ලංකාව වගේ රටක මම හිතනවා මේ සිස්ටම් එක වැඩක් නෑ කියලා බෑ අපේ අපේ ලංකාවේ ඇතුළේ මාරි ඉන්ඩස්ට්‍රි එකක් නෑ කියන්නේ ඉතමුංගෝ මේ හොඳම නළුවා ජනප්‍රිය නළුවා කියලා මේ හේමාල්ලාරි මොකක් හරි රවින්ද්‍රන් දෙනිය හරි කවුරු හරි කියලා කිව්වොත් මේ ලොකුම පොරවල්ලා ටික අනේ මැසේජ් එකක් දැම්මොත් අල්ලගන්න පුළුවන් Facebook එකේ මැසේජ් එකක් දැම්මොත් එම අල්ලගන්න පුළුවන් ඒ ඉන්දියාව අපිට ගිහලා අමිතාබ් බච්චන් අල්ලගන්න බෑනේ මැසේජ් එක දැම්මොත් අල්ලගන්න පුළුවන් ද කියලා දකින්නවත් නෑනේ මේ මේ කොයි හරි මේ මෙට ගියොත් එම ගෝල් කොයිටද ගියොත් එම ඕනෙක බලා ගන්න පුළුවන් කතා කරන්න පුළුවන් අපේ ලංකාව වගේ රටක එහෙම ලොකු ඉන්ඩස්ට්‍රි එකක් නෑ අපිට තියෙන්නේ අපි ආර්ට් අපි මේ මොකක් හරි ආර්ට් එකට කරන්න නිසා අපි මොනවා හරි දෙවඩයක් කරගෙන මේක ෂෙයා කරගෙන ලව් එකේ ඉන්න තමයි අපිට තියෙන්නේ අපිට ලොකු පාට දාගෙන ඉන්න තිබ්බා එහෙම වැඩක් නෑ ඉතින් ලංකාව හැබැයි මොනවා කරත් කොටකලි සමක් ගාලා ටී-ෂර්ට් එකක් ගාලා කඩේට ගිහලා කොත්තුවක් ගන්න පුළුවන් වෙනවා ගොඩක් නළුවෝ ඒ කාලේ අපි නාලා ලස්සනට ඉඳපන් හරියට ඉඳපන් හරියට ඉඳපන් කියලා කියන්නේ ඌ කියන්නේ කඩේට පාන් ගෙඩියක් ගන්න බෑ කියලා හරි ඒ කියන්නේ ඒක තමයි ඉන්දියාවේ ආරුක් ගන්න නැහැ කඩේ පාන් ගන්නද හරිද එහමඩ අපි යන්න බෑ අපි ජීවත් වෙන්නේ කොහොමද නෑ පාර යන්නේ නෑනේ ඒ කියන්නේ මේ තනියම යන්නේ නැහැ සෙට් එකක් ඉන්නවා මොකද අපේ ලංකාවේ ඇසිස්ටන්ට් කෙනෙක්වත් ඇසිස්ටන්ට් කෙනෙක් විතර නෙමෙයි මං අපේ නළුවෙට ඉන්නේ මොකෙක් කරි තමන්ට කියලා පර්සනල් නළුවෙක් පර්සනල් නළුවෙක් එක්ස්ටර්නල් ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නේ يعني ඒම සීමිත පිරිසකට ඇසිස්ටන්ට් කෙනෙක් කර ඉන්නේ නැත්තම් වෙන එකකට ඒමවත් නැහැ අපේ ඉන්ඩස්ට්‍රි එක කියන කතා කරලා නියම් ලොකුට නියම් අපිට නියම් සල්මන් ගන්න වගේ ඒවත් යුනිට් ප්ලේ වගේ ඒවත් ඉන්න බෑ අපි ලංකාව විතර ඇඩප් වෙන්න ලංකාව විතර අපි වැඩ කරන්නේ ලංකාවට උනා ආර්ට් එක තමයි අපි කරන්නේ. ඔව්. ඒ කියන්නේ අපිට ඔලිවුඩ් ෆිල්ම් බලුවගේ සමහරුන්ට තියෙනවා ඒ ඔලිවුඩ් ෆිල්ම් ගොඩක් බලලා ඒ කියන්නේ ඔය ආර්ට් ෆිල්ම් දේ මොනවා හරි ෆිල්ම් ටිකක් බලලා ඒ ෆීල් එක ඒ ෆීලිං එක ටච් කරනවා ලංකාවට. උඹ හිතනවා ලංකාවේ ඔඩියන්ස් එකට ඒ ෆීල් එක හරියනවා කියලා. ඒ වුන් අඩන විදියයි අපි අඩන විදිය වෙනස්. අපේ ඉමෝෂන් එක ටච් වෙන විදිය වෙනස්. ඇයි අපිට මලයාලම් ෆිල්ම් අපිට මේ ළඟ ඒ ෆීල් එක මචන් තියෙනවා අපි. කියන උන්ගේ මල්ල ගෙදර අපේ මල්ල ගෙදර වෙනස් නේ මචං. ඔව්. අපි අරක බලලා අපි ඒක මේක කරන්න ගියොත් නම් අපි අනා දෙනවා. මොකද නේද? ඒ කියන්නේ මිනිස්සුන්ට ෆීල් වෙන්නේ අපේ ෆීල් එක. ඔව්. දැන් ඔය හොඳම කතාවක් තමයි දැන් රීමේක්. ඔව්. රීමේක් එකක් කරනවා රීමේක් එකක් කියන්නේ ගොඩක් කට්ටිය දෙනවා මේ කොපියක් කියන. කොපියක්. ඔව්. හැබැයි කොපිය හරියට කරන්න හරියට ඇඩැප්ටේෂන්. ඔව් ඇඩැප්ටේෂන් එක. දැන් හුස්මේකේ ඒක හොඳටම කරලා පෙන්නනවා. හැබැයි අද තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ලංකාවේ පැරණි ෆිල්ම් ආපහු රීමේක් කරන්න ගිහිල්ලා හද්ද නාගෙන තියෙන තැන් තියෙනවා. ඔව් ගොඩක් නෑ ඒක. ඒකට හේතුව මේ චිත්‍රපටි ගැන දන්නේ නැති කමද? නෑ ඒ කියන්නේ මම දැන් කරපුම් මචං ඒක හරියට කරේ නෑ. දැන් ඊතම උදාහරණයක් අතරදනාම සූර්ය. ඔව්. අතරදනාම ස්ටුඩියෝ වගේ කරතර කරාවනේ කියන්නේ. හරිද? තුෂාර මචං කියන්නේ මේ ෆිල්ම් අපි බැලුවා මචං ඒ කාලේ. තුෂාර කියන්නේ මාර ආතල්. අතරදනාම සූර්ය කියන්නේ මාර ආතල් ෆිල්ම් එක. ඒ ඊටපස්සේ කරා අම්මට බලන්න කොළඹ සන්නිය කොළඹ සන්නිය අම්මෝ ඒ පා වෙනවා අපි කොච්චර ඉනා වුණාද පර්ණ කොළඹ ඔව් මචං එන ආදල්නේ හැබැයි අපි උන් ධර්ම යුද්ධ වගේ රීමේක් කරා ඒ ගානේ මොනවාරි කියන්නේ මේ ෂොට් එකම අරගෙන ඒ විදිහටම කරානේ එහෙමම ඇඩැප් කරා එහෙමම ඒකම මෙහෙම කරා ඔව් ඒ කියන්නේ ඒ ප්‍රවේගය ධර්ම යුද්ධ ප්‍රවේගය උස්ම තමයි මම හිතන විදිහට ඒ කියන්නේ පොඩ්ඩක් හරි ලංකා ඇඩැප් කරලා කරපු එක කියන ෆිල්ම් එක ඇත්තටම උස්ම මට ඔය උස්ම ෆිල්ම් එක ආවෙන් පස්සේ මම එකපාරයි බැලුවේ මම කොහමද බලන්නෙත් නැහැ සුවේෂයි මම කරන්නේ මට ඕනේ මම කරන්නේ මට ඕනේ ඒක අපි ඊළඟ ෆිල්ම් එකත් අපි කරා ඔය ඊළඟ ඌගේ ෆිල්ම් එක සීරුවෙන් කියලා එකක් කරා ඩෝන්ට් බ්‍රීත් කියලා ෆිල්ම් එක රීමේක් කරා අපි ජැක්සන් අයියා මම ජැක්සන් අයියා මම බුද්ධජයරත්න ඩිස්නි සබල්ලෙකු ඉතර කැරක්ටර්ස් ටික කවද වගේද අපිට බලන්න හම්බුනේ මොකද ලබනොත් නෑ ඔව් ඉතින් දැන් තමයි මං හිතන්නේ යූත් එක පැත්තට හැරෙන්න ඕන වෙලාව. දැන් අපේ යූත් එකට හොඳටම ඇක්සස් තියෙනවානේ. ඔව්. ඕන තැනකට ඇක්සස් තියෙනවා Facebook ද Twitter ද අරවද මේවද. දැන් අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ යූත් එක ලංකාවේ ෆිල්ම්ස් ගැන කතා කරනවා, ඒ වගේ වීඩියෝස් දානවා, ඊට පස්සේ නළු නිළියන්ට හොඳ නරක කියනවා. එයාලා දැනන විදිය. ඔව්. ඒක ගැන මොකද හිතන්නේ? ඒක වෙන්නේ නැත්තම් මම වැඩකුත් නැහැනේ. දැන් තවංගෝ දැන් මිනිස්සෙක්ගේ ෆිල්ම් එකක් බලලා ඒක රිවිව් එකක් කරයි කමෙන්ට් එකක් කරයි දෙනවා කියලා කියන එක මම ඒක තමයි වැඩි. يعني උඹද මොකද ඒකට තරහ වෙන එක අවුල්නේ. එල්ල මේ ෆිල්ම් එක දැන් අපි කියමුකෝ මේ අයියේ වගේ ෆිල්ම් එක අවුල්ලයි. يعني ඒක මම තේරුම් ගන්න උන්ට කියවන්නේ නැහැ.
අමාරු කියන්නේ ගොඩක් කයර දින අමාරු දැන් අලුතෙන් ඉන්න උන් දෙක යූත් එකේ උන් ටික තමයි නෝයි කරන්නේ පයසකුම් කරන්නේ බොරුවට දැන් ආට් එක ආට් එක මේ මොකක් කර වැඩක් කරා ඒකට මොකක් කියන්න ඕද නැ අපි ඉස්සර නාට්‍ය බලන්න ගියාම නාට්‍ය අවුල අපි නැගිටලා එනවා අපි 100ක් අපි 50ක් කරලා නැගිටලා එනවා දැන් සමහරුන් ඉන්නවා පවුනේ මේ නාට්‍ය අවුලන්නේ නැහැ නාට්‍යනේ කරේ ඔන්න මේ පොඩ්ඩක් බලමු බලන්න ඕනේ පවුනේ මගේ පවු කියන එක වෙනම කතාවක් පවු කියනවා නම් ඒ පවු කියන්න බෑනේ ඔව් අපි වැඩක් කරනවා පව් කියලා එක හදන්නත් බෑ අපිට කියන්නේ කමෙන්ට් එකක් කරලා රිවිව් එකක් කරලා දෙනවා කියන්නේ මචං ඒ කියන්නේ ඒක ඒක අලුතෙන් උන් තමයි ඒක කරන්නේ මිත්‍ර අපේ ෆිල්ම්ස් වලට කියන්නේ ගොඩාක් ක්‍රියාකින් කරේ අපේ මේ යූත් එකේ උන් තමයි අපිට කමෙන්ට්ස් දුන්නේ රිවිව් කරේ කියන්නේ ඒක වැරදි ඉතින් මුනුත් වැරදි කිව්වනේ කොච්චර වැරදි 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 කියන්නේ මේ වැරදි ඔක්කොම 100%ක් මේව නිකන් මේ 100%ක් මාර ෆිල්ම් කරලා නැහැ නේ අපි නෝ කමෙන්ට් එකක් මචං වැරද්දක් කියනකොට ඒක අහන් ඉන්න බැරි නම් ඒ මොනසුවක ඇතුලේ මොකක් කරේ අවුලක් තියෙනවා මම හිතන දේ. ඔව්. يعني මම හිතන එක 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 වෙන්න පුළුවන්. මොකද ඌට ඌ දන්නවා ඌගේ බඩු දැන් මේ ඉවර වෙලා තියෙන්නේ. මට කෙලවෙගෙන යන්නේ ඒක තමයි මේ මිනිස්සු එක එක උනේ. ඒකට තමයි ඌට තරහා යන්නේ. ඔව්. මොකද බඩු දින එකට නම් මචං කිව්වොත් එමේ අයියේ මේ ආව්. බඩ කාරක. මොනවාර එකක් කියනවනේ ඌ ඒක ඌ ඒක ගන්නවා. මචං thank you බං ඒ කීපොට thank you කියන්න පුළුවන් නම් මචං මොකක් කරේ බැනපු එකට හරි. මං හිතනවා ඌගා බඩු තියනවා කියලා. ඌ ඉස්සරහට ඊළඟ තව ඊළඟ ස්ටෙප් එකේදී ඌ ඒක හදාගෙන කරයි. මොකද ඊළඟ එක ඇක් කරන්න යද්දී අරක මතක් වෙන්න ඕනේ. මතක් වෙන්න ඕනේ. එතකොට ඉතින් අම්මා මං ආයි මූ ඇවිල්ලා මට කිව්වොත් මගේ ඉඳලා වැඩක් නැහැ කියලා හිතෙන්න ඕනේ. දැන් සො ගොඩක් ෆිල්ම්ස් දැන් අපේ සීන් ෆිල්ම්ස් දැන් ගොඩක් කියව කරන්නේ ආට අපිට දෙමන් හොටෙල් නාට්‍යයක් වුණා. අපිට ඕන බජට් එකක් දෙන්නේ නැහැනේ. ෆිල්ම් එක කරන්න ගියත් අපිට ඕන ෆිල්ම් එක කරන්න නම් වෙන්නේ අපි 300,000කින් ෆිල්ම් එකක් කරන්න ගත්තොත් උන් 150,000 ෆිල්ම් එකක් කරන්න කියලා තමයි කියන්නේ. උන් ගියයි දුවන්න බෑගේ. අර ඊ පැත්තේ ඒත් ඉතින් ආට් නෙමෙයි එතකොට කරන්නේ. ඒක අපිට තියෙන්නේ මේ බැලන්ස් එක. ආට් එක බැලන්ස් කරන්න වෙනවා. ඒ කියන්නේ අර කමර්ෂල් පැත්තත් පොඩ්ඩක් ටච් වෙන වෙලාවට මේකත් ටච් කරලා හැපි එන්ඩ් එකක් තියෙන්න ඕනේ ඒක සාමාන්‍යයෙන්. තීරයක් තියෙනවනේ. තීරයක් තියෙන තීරයක් කෙනෙකු වගේ තියෙන්නේ. හැපි එන්ඩ් එකක් තියෙන්න ඕනේ. කොල්ලගෙල් කොල්ල මැරෙන්න බෑ. ටැමිල් වල 3 දිවිනෙත් එකනේ බා. කොළපරි සින්දු එච්චර ඉట్లా මුලින්ම හීරෝ මැරෙනවා. මැරෙන ගමන් ෆිල්ම් එක අවුල්. අවුල් වෙනවා. ඒක මම දැක්කේ මම දන්නේ නැහැ කියන්නේ කියන්නේ ගොඩක් උන්ට තියෙන්නේ තමන්ට තේරෙනවා තමන්ගේ ප්ලේස් එක නැති වෙනවා කියලා. ගොඩක් අපේ ඉන්න හැමෝම අයකන මම ගොඩක් දක ඉන්දියාවේ මං හිතන්නේ බැටන් එක ඒකලු දෙනවා. ඒකලු බැටන් එක දෙනවා. සා ඒකලු අතරත දෙනවා යූත් කියන්නේ ජෙනරේෂන් දෙක. දෙක තුන එකතු වෙලා ඒක අම්මට මරු කියන්නේ එක ගහන්න ආවොත් එම් මචං කියන්නේ අපිට උන් දෙක එකතුලා වැඩ කරන්න අපිත් කැමති ඉස්සර ජෙනරේෂන් එක ඔක්කොම වැඩ කරා. ඔව් සමහර වෙලාවට අර ජම්මාන්තර වෛර තිබිච්ච කට්ටිය පව තමන්ගේ තැන නැතිනකොට එකතු වෙනවා එකතු වෙනවා එකතු වෙන එකතු වෙලා ඒගොල්ලෝ එකතු වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ එකක් දීලා අපි දෙන්නේ එකට යන් කියලා වෙන දැනක් තියෙනවා මුන් ගන්න බඩු නැහැ කියලා ඔව් මොකද ෂාරුක්තුයි සල්මනුයිත් එකතු වුණා වලි දාගෙන නාගෙන ඉතින් ඔන්න ඔය වගේ තමයි හැබැයි අර අයියා කිව්ව විදිහට පොඩ්ඩක් දෙයක් කවුරු හරි කිව්වම් පොඩ්ඩක් හිතට ගන්න ඕනේ නේද නෑ ඒක ගොඩක් උන්ට ඒක නෑ මේක ලංකාවේ ඇතුළේ කොහොමද ලංකාවේ මිනිස්සු ගොඩක් වෙනස් නේ ඔව් ලංකාවේ උන් එන්නම කුවක මිනිස්සු ගොඩක් ඉන්නවා ඉරිසියයි කියන්නේ තමන්ට තමන් ගානිකා මේ වෙනකොට ඊසියා ගොඩාක් මොකද මාළුකොඩ බුද්ධාගම රටක් කියලානේ අපි උන් කියන්නේ ඒවට බුද්ධාගම නැති වුණ රට තමයි ලංකාව කියන්නේ බුද්ධාගම හරියටම දන්නේ නැති කියන්නේ කික්කත් බුරුවට නියම් පන්සල් යන බුරුවට ගේම් ගන්න අම්මලා අරූට මේක ගේමක් ගහන්න කියන්නේ එහෙම තමයි අපි ගොඩක් මිනිස්සු ඉන්නේ කොච්චර පන්සල් ගියත් ආයෙ එළියට එනකොට අරූට ගේමක් ගහන්න වල ඇතුළෙන් මචං ගේමනේ මචං කියන්නේ එහෙමනේ තියෙන්නේ ඒ ඔක්කොම වෙන විදියකට ඇදලා තියෙන්නේ ඉතින් මම නම් කියන්නේ ඉතන දෙයක් තමයි මට අදාළ නැහැ මුන් කියන ඒවත් මම කමෙන්ට් එකක් මිනිස්සුන්ගේ බලන්නේ නැහැ. මම බලන්නේ නැහැ කියලා කියන්නේ මට ඒ කමෙන්ට් එක වැඩක් නැහැ. ඒක බලන්නේ නැහැ කියන්නේ සමහරවිට මට බැනලා තියෙනවා. මම ඉන්න සිස්ටම් එකට බැනලා තියෙනවා මගේ ළමයින්ට බැනලා තියෙනවා මං වෙලා බඳින්නතු ළමයි අදුවකටේම මට බැනලා තිබ්බා ඒ කියන්නේ කමෙන්ට් මං කිව්වා මේක කියවන්න ඕනේ නැහැ මට. අවුල නැහැ කමෙන්ට් එක දාගන්න කියලා කිව්වා. ඌට දාන්න කමෙන්ට් එක දාන්න අයිඩියක් තියෙනවා ඌට වැඩක් නැති ඉඳන් නෑ ඌට කමෙන්ට් එක දාන්න අයිඩියක් තියෙනවා බය බැනලා හරි ඕන එක මොකද ඌගේ ප්‍රොෆයිල් එකෙන් දාන්නේ ඒ සිස්ටම් මේ සෝෂල් මීඩියාස් ඕන එකට දාන්න පුළුවන් ඔව් අපි එක රිප්ලයි කරා මොකද ඇක්ෂන් එක රියැක්ෂන් එකක් આવුවොත් තමයි එතන ප්‍රශ්නයක් වෙන්නේ ඔව් ඒක රියැක්ෂන් එකක් නැත්නම් ගේම එක නැත්නම් ඒක හැමම ඩවුන් වෙලා යනවා ඒක නිසා මම කියන්නේ
මම කරන්නේ එලියට බයින් එක ගිල්ල මචං මනුස්සෙක් කතා කරලා දසුන් මරුවා ගැක්ටින් ඒ කියන එක තාම මචං මම මොටිවේට් වෙන්නේ අප් කරලා ගන්න මට මචං කෙලවෙලා මම කිතරම මොන මගුලක්ද මේ මගුලේ මොකටද මේ ලංකාවේ නළුවෙක් කියලා කිලා කිලා හිතෙනවා මම කරන්නේ එලියට බයින් එක බැලන් දැන් මිනිස්සුත් එක්ක කතා කරා ඉන්පස්සේ අයිමත් මම අයිමත් අප් වෙනවා අන්න අයිමත් මගේ මොනවද දෙයක් තියෙනවනේ සල්ලිම නෙමෙයි නේ මම ආටිස්ට් කෙනෙක් හම්බ වෙන්නේ. ලංකාවේ හම්බෙන්නේ සල්ලිම නෙමෙයි. ඒටි දේවල් මිනිස්සුන්ගේ හම්බෙනවා. මිනිස්සු මාර ආදරේ සමහරු මාරුම් පට්ට ආදරේ. ඒ ආදරේ සා කියන්නේ ඒක අපිට ඉන්න ඔඩියන්ස් එක වෙනස්නේ. අපිට ඉන්නවා මේ මාර ඔඩියන්ස් එක. කියන්නේ මේ ඔඩියන්ස් එක මාර කියන්නේ උන් එන අවුන් දන්නවා මුන් ගෝණ දෙන කතා කරනවා උන් දෙනක මේ බිමාරි වාඩි වෙනවා කියලා. මගේ විදිහ. සම කියන්නේ හැමෝම මේව ඉන්න ඕනෙත් නෑ. සමහරුන් කඩේකටවත් යන්නේ නෑ. මම මට හම්බුලා තියෙනවා කියන්නේ අපි වෑන් එක කියන කඩේට යනවා නම් පොඩ්ඩක් බල්ලා යන්නේ මේ කඩේ කොහොමද කඩේ මොන වගේද කියලා කට්ටියක් ඉන්නවද කියලා. ඒක මේන්ටේන් කරන්න ඕනේ තමයි. හැබැයි ඉතින් මේ මේන්ටේන් කරන්න ලංකාව වගේ රටක එක මේන්ටේන් කරන විදියක් තියෙනවා. ඒ සමහරු ඉන්නෝ කඩේකට ගියාම අර අපි දිහා හොරෙන් බලනවාද කියලා තේම බලන කට්ටිය ඉන්නවා කියන්නේ. අම්මෝ දාන දෝනි. ඒක අපේ සිස්ටම් එක නෑ කියනවා. මම හිතන්නේ කැමරාවක් ඉස්සර අපිට මම නගපාන මගේ තියේදී කැමරාවක් ඉස්සර අපිට මම නගපානවා. හැබැයි මම කැමරාවෙන් පස්සේම නගපාන්නේ නෑ. මට උණු දිරි ඉන්න එපේ. ඔව්. මට මචං මොකක් කරේ කියන්න දිනා නම් මං කියන්න ඕනේ මට කුණුවල් පැක් කියන්න නම් කියන්න ඕනේ මට සමහර දෙනකට කියලා සමහරු කුණුවල් පැක් කියන්නේ අපිට දැන් එනවා නම් මචං කුණුවල් පැක් අපි කියන කියනවානේ නවත්තන්නේ කොහොමද අත්ත ගන්න බෑ දැන් සමහරුන් කියන්නේ නෑ ඔව් සමහරුන් ඒ කියන්නේ නෑ මේව නියම් මෙහෙම ඉන්නවා එනවා වාරුවෙන් ඉඳලා මචං පස්සේ පස්සේ නගලා ගන්න එනවා අපි එහෙම නෑ අපි කොහොම කරත් මේ විදිහට ඉන්නවා ඒ කියන්නේ දැන් यूथ ගැන ඉස්සෙල්ලත් මම කතා පටන් ගත්ත එකේ දැන් මේ ඔය platforms වලට यूथ එකේ කොල්ල කෙල්ල දානවා ෆිල්ම් කැමර එකක් කොහෙන් හරි හොයාගෙන උන්ගේ ඇතුලේ තියෙන අර ආට් එක එළියට දානවා ඒ ගැන මොකද හිතන්නේ ඉතින් හොඳයි නේ ඒක දාන්න ඉබේ මචං මං කියන්නේ අපි දැන් අපි ඉස්සරම දැන් ඉස්සර ෆෝමැට් එකක් තිබ්බේ නෑ අපිට ෆෝන් තිබ්බෙත් නෑ කැමරාවක්වත් තිබ්බේ නෑනේ එතකොට ඒම තියලා දැන් වෙනකොට මචං උකුම් ගැද්ද ෆෝන් තියෙනවා ආට් එක කියලා කියන එක මම විශ්වාස කරනවා කියන්නේ කොහොම කරත් ඒක මොකක් කරේ විදියකින් මිනිස්සුන්ට ෆීල් වෙනවා නම් මිනිස්සු කැප්චර් කරගන්නවා නම් ඒ වැඩේ අන්න වැඩේ ඒක මචං මේ රෙඩ් එකෙන් කරාද 5D එකෙන් කරාද ෆෝන් එකෙන් කරාද කරන එක අදාළ නැහැ ඒක මම හිතනවා කියන්නේ යූත් එකේ උන්ට දැන් මචං මේ වෙලාවේ හොඳ chances තියෙනවා YouTube එකට දාන්න පුළුවන් නේ මොකක් කරලා YouTube channel එක පටන් ගන්න මේ මොකද පුළුවන් නේ පටන් ගන්න දාලා ඒක මේව කරගන්න යන්න නෙදී समारोह वेड तीन उड़कूंगे व्यू गेड कर व्यू सोने तम व्यू गण गुडक आर्ट मिस्सा मिस्सा उंगना मे आना रेल तन कमी कमी तीन पुलवा समारे तीन सिक्स तीन पुलवा पुलवा ट्रेडिंग बेलव तीन रेट कमी टीका तीन जना प्रिया तीन පීමෙන්ස වලි පස්සල් ලොබ්බික තියෙනවා. يعني එහෙම ටිකක් එක තමයි මචං අර මල් සින්දු ටිකක් තියෙනවා. සා හොඳ දෙකක් විතර තියෙනවා. අර නිකන් يعني ආවට වගේ හරියටම ආටි තියෙන නිකන් මාර මැසිව් වැඩ තියෙනවා. ඒව එකක් දෙකක් තියෙනවා. අනිත් ඔක්කොම තියෙන්නේ ජරා ට්‍රෙන්ඩින් එන්න ඕනේ නෑලි මචං. ලක්ෂ 10 මචං මාසෙන් ලක්ෂ 10 දවස් 5න් බැලුවත් එකයි මාස 6න් බැලුවත් එකයි මට. කොහොම හරි ලක්ෂ 10ක් බලන්න. රූට ට්‍රෙන්ඩින් කියලා දාගන්න ඕන නම් මචං ඒ කියන්නේ මොනවම ඒ නම් මචං ගේමන්නේ නැහැ. දැන් ඔය පියුමිලා ගේම කරන්නේ ගොඩක් ඒ පියුමිලාගේ මොන හරි එකක් දැම්මක මං ඇයි යන්නේ පියුමිගේ. මිනිස්සු ආසයි මේ බලන්න මේ තියෙන කුණු කොටවල ටික. මේ නෑ බුඩියා ඇඟේ තියෙන කෑල්ල බලන්න නෙමේ. පියුමිගේ මොකක්ද ඒ වෙන මොකොත් නෙමෙයිනේ. ඒ නෑ කියන්නේ පියුමි වෙනකොට මම සෝෂල් මීඩියාස් එකම සෙක්ස් සිම්බල් එකනේ කියන්නේ. ඔව්. ඒ ගෑනට ඉතින් views එන්නේ මොනවා කරලාද? නිලියක් විදියටද නිලියක් විදියටද නෑ. අර මේ පොඩි ඇඟේ ගෑල් ටිකක් බලන්න. ඒ කියන්නේ මිනිස්සු ඇත්තටම මචං එන අපි ලංකාවේ මිනිස්සු එන ඇරියස් වල ඉන්නේ. ඒ කියන්නේ මොන ඇංගිලා හැමදේම කරන්නේ.
ගොඩක් ෆේක් account තමයි ගොඩක් තියෙන්නේ. කියන්නේ ගොඩක් සමහරුන්ට බෑ ඔය Facebook එකේ අර ගේම් විලනුන්ට direct කතා කරන්න බෑනේ. මූන්ට මූණ කතා කරන්න කියපොන්. උන්ට ඒක personality නෑ. ඒ personality නැති වුණොත් මචං ගොඩක් උන්ට මාර platform එකක් තමයි Facebook කරි ඔය YouTube වත්. උන් එයාස තමයි ඒවල වැඩ දෙක එක එක දාලා comment දාගෙන මොකද ඇංගිලේ ඉන්නේ. අහුලන්නේ. ඔව්. ඒ මාරු උන්ගේ release වෙනව නම් වැඩි. ඔව් ඉතින් දැන් ඕක කතා කරපු එකේ හොඳ ඩිරෙක්ටර් කෙනෙක් හොඳ ෂෝට් ෆිල්ම් එකකට අඬ ගැහුවොත් යනවා. ඔව්. අනිවාර්යයෙන්. මට දැන් හොඳ කියන්නේ පොඩි එකෙක් අඬ ගැහුවා පොඩි එකෙක් අලුත් කොල්ලෙක් අඬ ගැහුවා කියලා කියමුකෝ. මට වැඩේ ෆීල් වෙනවා නම් දැන් මේ වැඩේ හොඳයි කියලා. මොකද දැන් මම කරපු වැඩ ඔක්කොම කරලා තියෙන ෆස්ට් ටයිම් ඩිරෙක්ට් කරපු. මොඩ බයිසිකල් සමීර ෆස්ට් ටයිම් කවුරුත් විශ්වාස කරේ නැහැ. විසාගේස පළවෙනි පාර ෆ්‍රැන්චිපානි නිනෝල්ලායි උතිසරින් බුලාන ෆස්ට් ටයිම් කවුරුත් විශ්වාස කරේ නැහැ මචං. අපි විශ්වාස කරෙත් නැහැ. අපි විශ්වාස කරන්නේ නැති කොට තමයි අපිව ගත්තේ. ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට වැඩේ ආතල් නම් මේක මරුණා වැඩ කරමු. වැඩ කරමු. ඔය ඉතින් ඔන්න දැන් දසුන් කිව්වා හොඳ ස්ක්‍රිප්ට් එකක් අරගෙන හොඳ වැඩක් අරගෙන මෙයා ගාවට එන්න අනිවාර්යෙන් අපි වැඩ කරමු. වැඩ කරමු. දැන් ඉතින් ගොඩක් වෙලා අපි කතා කරා මේක අන්තිම ප්‍රශ්නය. දැන් ගොඩක් කට්ටිය කියනවා ලංකාවේ මේ අපි කරන්නේ මේ ඉතිහාසයේ දේව. ඔය රජ කෙනෙක්ගේ හරි නැත්නම් රජිනියක් හරි මුකක් හරි මගුලක් ඉතිහාසයේ තියෙන එකක් අරගෙන එක්කෝ ඒක ඒ විදිහටම ගහනවා නැත්නම් ඒක වෙනස් කරගෙන ගහනවා. හැබැයි පිටරට ගත්තම එයාලා කරන්නේ අනාගතයක් පෙන්වනවා හැමතිස්සෙම. මිනිසුන්ට මැජික් එකක්. මිනිසුන් ඒ මැජික් එකේ ජීවත් කරනවා. හැබැයි අපි පිටිපස්සේ ජීවත් වෙනවා. හේතුව හිතන්නේ මොකක්ද? අපි ගන්න අනාගතේ නැහැ කියලා කියන්නේ මොකක්ද කියන්නේ? අපි උන්ට මචං අපි උන් කියන්නේ අපි උන් හිතන්නේ කියන්නේ මේ මොහොතේදී අපි හිත මම හිතන්නේ just now. අපි කරන්නේ මේ මොහොතට. මේ මොහොතනේ අපිට මචං ඉස්සරහාගෙන හිතන්න පුළුවන්. ඉස්සරහාගෙන අපිට තින්නේ. අපි උන්ට නම් ඔය තින ඔක්කොම ගොඩක් අපි බලපුවා ගොඩක් ඉස්සරහා තින ඒවා තිනවනේ. ඒ අතීතේ තින ඒවා මචං කරන්න ගිහිල්ලා අපි උන් නා ගන්නවනේ. අපි දන්නවද අපි මචං හිතමු ළමේට අපි පෙන්වනවා කියලා ඕක. අද කතාවක් විදියට ම හිතන්නේ මචං මේක තමයි මගේ ඉතිහාසය කියලා. මචං ඒවන ඉතිහාසය අරියට අරි ඉතිහාස කතාව පෙන්වන්නෙත් නැහැ. අපේ සිස්ටම් එක අනුව ඒවා වෙනස් කරලා මේක මේ විදිහට පොලිටිකල් පැත්තට බර කරලා හරි මොකක් හරි දෙයකින් හරි ඒව තමයි පෙන්වන්නේ. කිසිම මොහොතක ඒ කියන්නේ මම හිතන්නේ අරි ඉතිහාස කතාව හරියට රාවණා කියලා කියමුකෝ. මොකද රාවණාව පෙන්වනවා කියලා. රාවණාගේ ඇත්ත මචං අපි දන්නවද? උඹ දන්නවද? අපි මචං දුරු ගැමුණු කියලා කියමුකෝ. අපි යන්නේ මචං මේ පොතපතකින් කියපු ටිකකුයි මේව ටිකකුයි මේව ටිකකුයිනේ. ඒ ඔක්කොම මචං වෙනස් වෙන්නේ නැතිනේ මචං ඇත්ත නෙමෙයිනේ. රජකතා, ඒ කියන්නේ රජකතා කියලා කිව්වෙන් පස්සේ මම හිතන්නේ මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා මේක මිනිස්සු හිතන්නේ. ඔව්. ඒ කියන්නේ බුදුමඟ මේ මොහොතේ තමයි අපි ඉතිහාසය වෙනස් කරන්නේ. ඕනම ඉතිහාසයක් වෙනස් වෙනවා. වෙනස් කරන්නේ අපි. ඒ කියන්නේ අපි දන්නේ නැහැ නේ මචං ඇත්ත මොකද්ද කියලා. ඔව්. සමහර ලංකාවේ මිනිස්සු හිතන්නේ නිකන් බුදුහාමුදුරුවෝ නිකන් ලංකාවේ වගේ නේ ඉන්නේ. ඔව්. ඉන්දියාවේ නෙමෙයි වගේ ඉන්දියාවේ කියලා කිව්වට නිකන් ඉන්දියාවේ නෙමෙයි වගේ අපි නිකන් පොඩ්ඩක් නේ ඉන්නේ නෙමෙයි අපි ලංකාවේ වගේ يعني කැමතිත් නේ ඉන්දියාවේ කියලා නිකන් මම සාමාන්‍ය කෝ බුදුහාම ඉන්දියාවේ මේ පොඩ්ඩක් බලන්නේ ඒ කියන්නේ උන් ඩවුල් ඔව් ඒ අපි උන් කැමති සිස්ටම් එකකට මෙන් රජ කතාව අදා ගන්න ඒ රජ කතාව තමයි මිනිස්සු බලන්නේ ඒ ඒ ඒ ඒව තමයි ඒ මිනිස්සු උඩාලිය බැලුවේ රජ කතාව ඒවනේ බැල නැනනේ වැඳ වැඳ බැලුවනේ බෝ සම්බුද්දේ බුදුහාම මේක තිබ්බේවා මේ සනත් සනත් අබේසේකගේ ෆිල්ම් එකේම මේ වැඳගෙන බැලුවා මං කිය බලන්න ඕනේ තමයි අපි තාසයි ඕ ඒ නළුවට දනගල වැඳද්දත් වැඳද්දත් එක්ක අංගේ අවුලන්නේ හරි මගෙන් අරගෙන සිවුර දාගත්තා ඉම්බල් මං කිව්වා මට නම් මුකුත්ුන්නේ නැහැ මට පේ වෙන්නවත් මම නළුවෙක්නේ මං සිවුර දාගත්තා ඔව් නළු කොමඩ සිවුර දාගන්න එකයි ඇත්තට සිවුර දාගන්න එක වෙනස්නේ ඔව් ඉතින් මම රජ කතා අරියට රජ කතාවක් කරන අපි තාසනේ බලන්න ඔව් අපි මෙයා රජ කතා බලන්න ආසයිනේ මෙයා අපිත් ආසයි අපේ ඉතිහාසය බලන්න හරියට හරියකට ඒත් නැබැයි මේ පෙන්වන රජ කතා මොකට කරනවා කියලා මම දන්නේ නැහැ සමහරව කරන්නේ මේ මාස් ඔඩියන්ස් එකේ මිනිස්සු කෙන්න ගන්න වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන් ඔය ආලෝක දෙපාදි මං මෑත කියන්නේ මෑත කාලේ බලපු උන්ගේ ආසම එක මං කියන්නේ ආලෝක දෙපාදි මූඩ් එක තිබ බලන්න ඒකේ අමුතු චිල්ල ඇත් තිබ්බනේ මොකක්ද එකක් තියුණානේ රජ කතාව බැලුවම අපිට දැන් ෆීල් එකක් තියෙනවා අම්මට උන්නේ ඒ ෆීල් එක එකතු වෙදිබ්බා ඒගොල්ලෝ රජ කතාත් කරන රජ කතා කියන එක මම දන්නේ නැහැ කියන්නේ මිනිස්සු ඉස්සරහ වෙනකොට මොනවා විදිහට නස් කරද කියලා දැන් ඔය මම දැක්ක ඔය මේ
අශෝක අශෝක් කියලා ගී ඔව් ඒ අශෝක්ගේ දැන් ඔය ඇත් එක තින ඇත් එකේ තිබ්බ ඩබ් එක මෙ වෙනස් කරලා ලංකාවෙම පෙන්වුවේ ලංකාවේ වෙනම ඩබ් එකක් ගැව්වා කොහේ අශෝක් කියලාට කිව්වනම් ඒ අපි උන් දුවනෝ يعني තනවා ඒ කියන්නේ හූ කරලා තියෙන වැඩ නිකන් ඌනේ වැඩ දෙකරමු නැති ගන්න අපේ පෙන්වන්නේ මේ මේකේ ඔව් අපි උන්ගේ වෙනස් කරන ඩබ් එකම වෙනස් කරමු මේ ඔක්කොම මේකලා ස්ක්‍රිප්ට් එක නමදලා එතකොට උන් ඉතිහාසය මෙන් ඕක අපේ ඉතිහාසය අපේ ඉතිහාසයක් කියලා අපි කතා කරනවා ඒ ඉතිහාසය තමයි ඉතින් මම ඉතින් නෑ අපිට කාටවත් මූ කියන්න බෑ උන්නුත් මොකක් කරලා වැඩක් නේ කරන්නේ අපිට අපිට තියෙන්නේ මේ මගේ අදහස මට කියන්න බෑනේ මචං මේ මම කරන්නේ කරපළලා මම විදිහට ඉන්න කියලා මට කියන්න බෑ කාටවත් ඔව් මාව ඉන්ටර්වයු කරන නිසා මම කියන්නේ මේ මගේ විදිහ මගේ විදිහ ඔයගොල්ලන්ට කරන්න ඕනේ නැහැ උඹලට දැනන එක උඹලා කරපන් ඔව් ඉතින් අදත් සොඳුරු කතා බහක් ගොඩක් අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති මේ කතා බහෙන් ඉතින් අවසාන වශයෙන් මේ ෆීල්ඩ් එකට අපේ ෆීල්ඩ් එකට වාගේ ෆීල්ඩ් එකට මේ අපි හැමෝම පිස්සුවක් නෙමේ අපිට පිස්සුව තියෙන ඉඳන් අපි මේ කරන්නේ ඒක නිසා මේ පිස්සුව ඇතුළට එන්න බලන් ඉන්න මේකේ හොඳ දෙයක් කරන්න බලන් ඉන්න කෙනෙක්ට දෙන එකම ඇඩ්වයිස් එක මොකක්ද මම කියන්නේ ආසාවට එන්න එපා මේක ආසාවට අපිට බැංකු රස්සාවක්වත් දෙන්නේ නැහැ නේ බා ආසයි කියලා මට බැංකු රස්සාවක් කරන්න ආසයි කියලා එමු දෙන්නේ නැහැ නේ මට බුලුවන් විදියට මචං මේක ගැන ස්ටඩි කරලා මේක ගැන අධ්‍යයනය කරලා මම නළුවෙක් විදියට මම කියන්නේ මේන් පොයින්ට් එක කොච්චර අධ්‍යයනය කරත් තමන්ගේ ලයිෆ් එක ස්ටඩි කරන්න බැරි නක් ලයිෆ් එක තමන්ට එන්ජොයි කරන්න බැරි නක් මොකද ලයිෆ් එකේ තියෙන එක්ස්පීරියන්ස් නේ අපි දාන්නේ අපිට දැනෙන ෆීලින් අපි මේ දාන්නේ ආර්ට් එකේ ආර්ට් කියන්නේම ලයිෆ් එකේ තියෙන ෆීලින්ග්ස් අපිට දැනෙන ෆීලින් තමයි ආර්ට් කියන්නේ වෙන මොකුත් නැහැ චිත්‍රයක් ඇන්දත් කවියක් ඇන්දත් ෆිල්ම්යක් කරලා අපි කරන්නේ අපේ ලයිෆ් එක හොඳට එන්ජොයි කරපුවා මම කියන්නේ එන්ජොයි කරලා මේ කියන්නේ ස්ටඩි කරලා මේකට ආවොත් මම හිතනවා යන්න පුළුවන් ඕන ගමන තමයි මිනිස්සු ආසාවට එන්න එපා ආසාවට තමයි අපිත් ආවේ ඒත් ආසාවට ආවම අපිට තේරෙනවා මේ ගැන මේම කරලා වැඩක් නැහැ මේ ස්ටඩි කළ යුතුමයි මම කියන්නේ ලයිෆ් එක කියන්නේ මංගේ බොරුවට ජීවත් වෙන්න එපා බොරුවට ජීවත් වෙන්න එපා මිනිස්සුන්ගේ ඉස්සරහ අපිට ඇත්තට ජීවත් වෙන්න මම හිතනවා එතනදී සක්සස්ෆුල් ලයිෆ් එකක් අමු වේවි. ඉතින් අපිට වටිනා වාගේ වටිනා කාලය ලබා දුන්නාට දසුන් බොහොම ස්තුතියි වාගේ ඉදිරි කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න වචනත් පැටලෙනවා මොකද ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් හැමදේම හොඳින් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. ඔව් ඉතින් අද අපිත් එක්ක එකතුනේ දසුන්. ඉතින් මම හිතනවා ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. ඉතින් අපේ තවත් ඔය වගේ स्पेशल एडिशन ने आकर अगेन आप इक्मेंट इन नंग आपे चैनल ले के सब्सक्राइब कराना वाला के आधा हासुत तबीर किया ना आपे गिल लेना